චත්‍ර පූජා කිරීමේ ආනිසංස අත්තදස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ චත්‍රදායක නමින් ස්වාමින් වහන්සේ නමක් සිටියා. මේ ස්වාමින් වහන්සේ පෙර ආත්ම භාවයක පෙර කාලයක තමන්ගේ එකම පුතුණුවන් පැවිදි භාවයට පත් වුණා. පැවිදි භාවයට පත් වෙලා මේ පුතුණුවන් කෙලෙසුන් අසා රහත් භාවයට පත් වුණා. රහත් භාවයට පත් වූයෙන් පිරිනිවන් පෑවා. පින්වතුනි, ඒ ආත්මයේ මේ චත්‍රදායක හාමුදුරු පුතුණුවන්ගේ පිරිනිවන් මංචකයේ පිරිනිවන් පෑ ස්ථානයේ දැකලා එම ස්ථානයට ගිහින් සුදු රෙදි කෑල්ලක් සකස් කරගෙන ඒ තුලින් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් චත්‍රයක් සකස් කරලා පිරිනිවන් මංචකයට නංවන්නට යෙදුණා. එහි ආනිසංස වශයෙන් බණ පොත කියා දෙනවා. කල්ප 94ක් සැප විපාක ලැබූ බව. එච්චර විතරක් නෙවෙයි, ඒ පිනෙන් තෙවරක් සක්විති රජ බවට පත් වූ බවද සඳහන් වෙනවා. එනිසා ඔබත් පූජා කරන පූජා වස්තුව පිළිබඳව අවබෝධ කරගෙන ඒ පූජා වස්තුව පූජා කරන කෙනාගේ ගුණය පිළිබඳව ගෞරවය සිතෙහි ඇති කරගෙන පූජා කරන්න. අන්න එවිට එහි ආනිසංස ඔබට ලබා ගන්නට පුළුවන්. චත්‍රදායක හාමුදුරුවන්ටත් ඒ ආනිසංසය ලැබුණේ පෙර ආත්මයේ තමන්ගේ පුතාගේ පිරිනුවන් මංචකයට තමයි ඒ චත්‍රේ පූජා කළේ. බලන්න එහි ආනිසංස කොයිතරම්ද කියලා. එනිසා පින්වතුනි, ඔබත් පූජා කරන පූජා වස්තුව, පූජා භාණ්ඩය ඒ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පූජා කරන්න. ඒ වගේම පිළිඳවච්ච හාමුදුරුවන්ට චත්‍ර දානයේ අනුසස් 8ක් ලැබිලා තිබෙනවා. සීතලින් පීඩා නොලැබීම, තම ශරීරයේ කුණු නොවැළීම, උපද්‍රව නැත්තෙක් බවට පත්වීම, සෑම කල්හිම අන්‍යයන් විසින් ගරුබුහුමන් දැක්වීම, සියුම් වූ සුමට සුමුදු සමක් ඇත්තෙකු බවට පත්වීම, පිරිසිදු සිතක් ඇත්තෙකු බවට පත්වීම, ඌෂ්ණයෙන් පීඩා නොලැබී කටයුතු කරන කෙනෙක් බවට පත්වීම, බොහෝ විචිත්‍ර ලස්සන කුඩ ආදිය ලැබීම උතුම් පිනක් වශයෙන් හේතු වෙලා තිබෙනවා. ඔබටත් පින්වතුනි, ඒ ආනිසංස එලෙසින්ම ලැබේවා කියන ප්‍රාර්ථනා කරනවා.